අයි පෝවන් ඔබෙක් පන ස්වාදින් රුපණය වාත්‍රී ප්‍රධාන සිංහලපුුවත්විිකාශයත් සමගින්. මම ශ්‍රීහා ආදේසිේ. මම විශාරධය වෙන්ද මුලින් මවධනය යොම කරන්නේ දවසුනුසුම් කළ ප්‍රධාන පුවත් සිරස් තල වෙත. දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවත් සමක අලුත් ගමනක් යනවා අගමෙතිකයා. ගෑස් තුගසයිත නවකා කොළඹ වරායිට. බාලමමිල ඉවතට වරායේ සිරවූ කැන්ටේනර් විදහස්කරගන්නත් මුදල්. කොරෝනාපකුරට පන්සේ හැත්තේ දෙකක් එක්වෙෙදී මරණ ලයිස්තුුවට දායක්. කාබනික ගොවිතැනට උමන්දාවෙන් ආදර්ශයක්. කාබුල් නුවර දැවැන්ත පිපිරීමක්. දහන් නමයක් මරකෙ. රාතිවාදී මෙන්ම අන්තවාදී දේශපාලන පටු අර්මුණු සහිත දේශපාලන පක්ෂල සහයක් නොමැතිව වූවාද. ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුණ ප්‍රබල ජයග්‍රහණයක් අත්කරගත් බව අග්‍රමාතය මහින්දරජ පක්ෂ මහතා පවසනවා. එහෙත් දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව සමගින් එක්ව ගමනක් යාහැකි නම් එය පොදුජන ප්‍රමණේ ජයග්‍රහණය බවයි ග්‍රමත්‍යවරයා වැඩි දුටරත් කියා සිටි. ශ්‍රීලංකා පපුදුජන පෙරමුණේ පස්වන සංවත්සරය වෙනෙන් ෙලුම් පෝකන රංහලේ පැවති ජාතික මහාසම් මෙලනය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශය කළා. ශ්‍රී ලංකා පපුදුජන පෙරමුණේ අභිමානුවත් ගමන් මගේ ජාතික මහාසමුළුව අද පැවැත්වුණේ අභිමානින් සෞකාාකින් කරායන්න තේමාවෙන්. පක්ෂ ප්‍රඥාව ලපාදමීමෙන් පසු ජාතික සම්මේල්නය කටයතු අරඹ කරුණා. ඒේ විනියටත්. අනුගත ශ්‍රලංකා පපුදුජනන්න පිරමුණේ ජාතික සංවිතාායික අමත්‍ය වැසිල් රාජපක්ෂ හතා ප්‍රතිමින්ම චාතික සම්මේලනියය ඇමතුවා. ජනාධිපති ගෝටාාවය රජපක්ෂ මැතිතමා පක්ෂ සංවත්සරය වෙනුවෙන් සුබපතුම් එක් කලාා. ජාතික මහ සම්මේල්ලය ඇමතු අංග්‍රාමාත්‍ය මහින්දරජ පක්ෂ මහතා. පි ජනාාිපතිවරයේ දී ලබපු ජයග්‍රහණයක් පාර්ලිමෙන්න්වේ ලබපු ජයයක් ්‍රහණයක්. ඉතිහාසේ කිසිම මැතිවරන ජයගානය ම සන්සාධන කරන්න බෑ කියලා ම විස්වාස. තුරුනැකයට හිට අන්තවාදී දේශපාල පක්ෂවල සයෝගේ රැතුව සනාතිපතිුවරයෙ බී කරන්න බෑ කිය විශ්වාස හමදාතු වුණ. සෑම ජනාධිපතිවනන්නේයකද අන්තවාදීන්ගේ ඉල්ලිම් වගට ඉදන්න සිද් වෙලා ති මුණ අදා පික්ෙක් ඩක්ගල ම ගක. නමුත්ෙමු ජාතිවාදී දේශපාන පක්ෂවල බලපෑහමට යටටත් නොවේ ජනාධිපතිවරෙක් බි කරන්න පිට පුළුවන් වෙලාය. ඒක අදහස් කරන්න නෑ අඇි දෙමල් මුස්ලිම් ජනතාවගේ ඇත්වෙලලා දේශපාලනය කරන්න ඕනකගේ. ඒත් ජාතින් ලංකරගන්න පුුවන්නම් ඒකතමයි පුදතිවන පිරමණට කරන්න පුළුවන් හොඳමකාරය වගේ අන්තවාදී දෙම මුස්ලිම් දේශපාලන පක්ෂවල් පදට නටන්න නැතුව. දෙ එකක පාරනිමිතු බලයක් ලබන්න අපිට පුළුවන් ව වසර හැත්තෑවකට වඩා යිතිහාශක් තියනෙන ආණ්ඩු බල්ලය තිවුණු එක්සත් ජාතික පක්ෂය. එක ආසනයක බස්සන්න පෝටුවට පුළුවන් වුණ ජනතාවක කරා.ඒවගේ ජෑග්‍රහණයක් ලබාදීලා ජනතාව ජාති අපෙන් ඉල්ලපුදේ අපි ටේරුම්ගන්න ඕන. එල්P. ගෑස් සහිත නවකා කිහිපයක් කොළඹ වරායට මේ වන විටත් පැමිණ ඇති බව ලිටරෝ සමාගම නිවේදනය කරන ය සමඟ වෙළඳ පොලේ ඇති ගෑසිංගියයට විසදුමක් හිමිවන බවයි එම සමාගම සඳහන් කරන්නේ LP.ගේෑස් බෙදාාහරරිමි ඇති වූ ම් ප්‍රමාධයක් හීතුවෙන්, වෙළඳ පොලෙහි තාවකාලික ගෑ සිංියයක් මතුව තිබුණා මෙම Lල්P. ගේෑ සහිත නෞකා කොළඹ වරයිට පැමිණීමමත් සමග බෙදාහහිරමේ කටයුතු යලි සුපුරුදු පරිදි සිදුකිරීමට හැකි පවයි, ලිත්‍රෝ සමාකම සඳහන් කරන්නේ. එයනුව සියලු ප්‍රදේශපලට බෙදාහරම්ද අරමකිරීමට නීීමතයි. சීනිස් සඳහා පනවාතිබූ පාලන मिलයිවත් කරීමට කටිතු කරතිබෙනවා එුව සීනි ොගමිල රrupපා සිේ තිහත් එකසිය හතහත් අතර ිලකටත් ල්ර मिलිල rupපා ෙසිේ පහ සිේ පනස් පහත් අතර मिलිකටත් අලවි කෙරෙනවා ඇති. අව ான කරුවන්ගේ සங்கமே நிියජති සහ அමාත බසි රராජ පක්ෂමහ රහමුවක් අද පවැ னா. ද உ අමතவරයාගේෙන් இல்லலாසිටயே வரை සිවඇති சீණ ොග සහිත, කට නිධස්කරගැනීම සඳ අවශ දල් ලබාති ලෙස. எனන வர සිරිවියති සீනතුළු අතව බාඩඩග කැටෙන් නසිහත් ැ පහක් නිදාස්කර ැනීමට අවශ්‍ය ූල ප්‍රතිපද ලබාීම පිළිබඳ සலக்காපන බவது அමத்தவரයා හිද ஆසිටயா. උද්ඝෝෂණ සිදුකරමින් පමයන් පුච්චමින් කාලය අපතේ යවනවාට වඩා නව අත්හදා බැලිම්වලට යොමුුව කාබනික කෘෂිකර්මාන්තයක් සඳහාවන ඉලක්කේ සපුරා ගතයුතු බව පූජ්ජ සිරිසමන්ත භදර ස්වාමින් වහන්සේ පවසනවා. වීවාගවට අශ්‍ය යරයා පහොර වෙනුවට යොදාගත හැකි ඇසුල්ලා නැමැති ජලජ ශාකය භාවිත කරමින්, මැල්සිරිපුර උමන්දා බොහමේ කාභනික වීවා ාව ආරම්ප කරමින්, උන්වහන්සේ මේ බව ප්‍රකාශ්‍ය කලා. මෙම පුහොර ප්‍රභේධය වීවාගව සඳහා යෝග්‍ය බවට හඳුනාගෙන ඇත්තේ. වසර කිහිපයක් පුරා උන්වහන්සේ සිදුකළ අත්හතා බැලිමකට අනුවයි. බනාකෙන සයින බැක්ටීියයා. ඒ සයන බෙක්ටේරයා විේෂතම අය මේවායිගෝලයේේතියන නයිට්‍රෙක් ජන්ගේ ගස්වලට උරගන්න පුළුවමන් නයිට්‍රේ් බවට පත්කින්. නෑ කියක ද්ගෝසන කර බොරුවට මේ පමියෝ පුච්චපපුච්චින්න වෙලාේ මේ අවුර දෙක් මේ මෙහෙ ඇවිල් අරගෙන කියීල තමගේ කම්ඹරට දාගත්තන මේ කන්න දෙකත්තුනක් යනකොට මේ ෝසිිස්ටම් එක මේ ජයව පද්ති වැඩරන්න පටන්ග ගිය කන්න මේක පටන් ගත මේ කන්න සාර්ථක මේ දම් බලන්න කුඹර හදෙන්න තකොල පොඩ්ඩක් මේ වුණ හමර දම නලුම් වේ තනොලන ඒත්වම ඇසල් නිසා එතකොට වල් පල පාලනයක් ඉබීම සිද්ව. ඒ අතරව මේක එන නයිට්‍රේ පරිසරය දූෂණය කරන්න. රජරාට වැසියන් තුලින් මතුූ වකු ගඩ්රෝගය අදවන විට දිවේන පුරාශී ග්‍රේන් ම්‍යා්ත වී තිබෙනවා. වසර කරනාවක් පුරාවට අපේ රටේ ගොවිචනතාව දැඩි ලෙස පීඩාවට පත්වසිරන වකු ගඩු රෝකය පිළිබඳ අප කළ ස්වාැලීමක් මේ. තුරැද උතුර මතිමහා නැගනිහිෙරයන පත් වකුඩු රෝගින් බහුලෙස ්‍යපතව සිටන ප්‍රදශ. හම්බන්තුට දිස්ශ්‍රිකන්ද වකුකු රෝගී හමුවේ වැඩි ප්‍රවණනතාවක් දක්නට ලබෙන බවයි සෞඛංශ පවසන්නේ දිස්ශ්‍රික් ලෙස සැලකීමේදී ප්‍රධාන වශයෙන් අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල මාතල වෞනිියාව ත්‍රිකුණාමලය බතුල්ල හම්බන්තුට අම්පාර මොනනාකල යන ප්‍රදේශවල ජනතාව වකුකඩු රෝගයට ගොතුරුවේ සිරනවා එය අතුරනුත් අනරාධපුර කැබ ඉතිගුල්ලබ පදවිය රබෑව, හොරූ පතාන කාටකස්තිගිලිය මැදිරිකිරිය දිමුලාගල ඇලහැ හිංගුරක්ගොනියන ප්‍රදේශවල වකුකඩු රෝගීන්ගේ ව්‍යා්තිය වැඩි වශයෙන් දක්නට ලබෙනවා. වෛතිවාර්තා පෙන්වා දෙෙන්නේ සෑම වසර හතරකටම වලක් කෘෂිකාර්මික ප්‍රදේශමුල් කර ගණමින් මෙම මාරන්තික වකුකඩු රෝගීන්ගේ සංඛ්‍යාව දෙකුණවන බවයි. ලොක සෞඛ්‍ය සංවිධහනයද කෘෂි රසායිනිික භාවිතය ගැන පසු කිය කාලේ අනුත්තුරු අඟවා තිබුණා. දැන් පරතරවයන්ට පව වකුවරරෝකසා වෙනක් විරෝගය ඇතිවේ. වඩාත්න කඩස්සල්ට හේතුව වන්නේ රෝගය ඇතිවීම බයිස අඩිුවීම. ඒත් එක්කම රෝකින් සංකාාය වැඩුවවෙන් පවති.මට හේතුව කුෂ කාරක විිෂ අලට නිධාවරණවීම. ඒක සෞක සංවිධානය සස්්‍රී ලංකා රජයේ පරීක්ෂණ වලින් පෙන්ඩුම් කර මුත්‍රාවල ආසනෙක් කැත්මියම් යම් ස ගයි්සේට් ඇති බව. වචන ගැනාවක් පුරා කොමුරු පසේ විෂ්‍රවය තිවේ ඇත. ව කිිලෝග්‍රෑමයක් අස්වනලවා. ැ අවශ්‍ය පසෙහි ඇති ආසිනෙක් හැඩ්මියම් ඔ යම් ප්‍රමාණය සහල්වර ඇති ප්‍රමාණය වඩා ලහදා හටත් පනස්ථාහටත් ගුණයකින් වැඩිය. සහල්වලින් සියයට හැට පහක් පමනි ලැබෙන්නේ ක්කුකඩු ෝගී ඇති ප්‍රදේශවෙන් බැවින් ප්‍රමාදවීමට පෙර නගර ආරක්ෂා කරීමට කචත කළයතු. සාධතයන් පන්සිය හැතැ දෙදෙනෙකුත් සහ කොරரோන ආසාධිතමරණ දහයක් අධදිනේදී වාර්තා කරුණ කොரோනා මර්ධනය සඳහා තුන්වන මාත්‍රාවක් කඩිනමින් ලබාදීමම සහන්ඳෙන් රජේ වෛතය නිලධාරින්ගේ සගමය රජයට සියස්තූතිය පල කරනවා ර ර්ද ස්්‍ර ඉන්නත ෙස යිස එන්නත ලබාදීම අද දිනේත් සිදු කරුණා. සෞඛ්‍ය ආරක්ෂක ඇතුලු කොරුණා මර්ධනනි සඳහා රජූ මැදිහත් වන ඉදිරි පෙළ කාරිම්ඩ ලෙසඳහ එන්නත ලබාදීමට නියමිටයි. ඇමි. තුන්ගනි මමාතාව වැදගත්හම පෙන්වා දුන්නා පසුග අගෝස්තුමාසයේ සිට. අද වෙනමට ඉදිරි පෙල සෞඛ්‍ය සේවකන් සහ කොයි් මර්ධනය සඳහාඒ දායකත්වය දන්නන්න පාර්ශවයන් සඳහා. තුන්ගනි මාත්‍රාව ලබාදීමේ වැඩ කටයුති යේ දින ආරම්භන අපි රජ සෞඛ්‍යමත්‍යය. හත් ස්තුතියින්තනය නිවැරදි වකවානුව තුළ සාමාන්‍යෙන් දෙවනි මාාත්‍රාව දීලා මාස හයක් ඇතුළත තමා තුන්ගනි මාාත්‍රාව දෙන්න ලෝකයේ දැනට අනුමත කරලා තියෙන්න්නේ ඒ ආකාරයටම ශ්‍රී ලංකාවේ මේ සෞඛ්‍ය කාරයම අංශයට සෞඛ්‍ය කාය මණඩලට ඒගේ ඉදිරිපෙල පොයිඩ මර්ධන ක්‍රියාවලිය දනය සඳහ තුන්ගනි මාත්‍රාව ලබාදීමටියයුතු අආරම්භිකිරිය පිළිබඳ අපගේ ස්තුතියිපුද කරසිට්නවා මෙිටින් වර්ත වන සමස්ත කරුණ ආසාධතින් සංඛ්‍යාව පන්ලක්ෂහතලිසිදහස් දෙේ. ොහක් දහතර දහස් නසේ එක්දිනෙකු රෝහල් වල සහ නිවසවල තවදදුරටත් ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුව ලව ඇති සංක්‍යාව පන්ලක්ෂ දහතුන් දහස් වන්සී හතලිහක්. කොරුණ ආසාධිත මරණ දහයක් සෞකකිසේවා අධ්‍යක්ෂ ජැනරල්වරයා අද තහවරු කලා අවුදු හැට වැඩිපුදගලින් අ දෙනෙකු ඒ අතරනවා. ුරුදු තිහ පනස් නවයක් අතර එක්කයිකු සහ අවුරුදු තිහට අඩු පුදගලෙුද මියගිය අය අතරබන බවයි සෞඛසිේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අහවුරු කළේ ඒයනුව සමස්ත මරණ සංඛ්‍යාව දහතුඋන්දහත්හත්සේ හැත්තවාවක් දක්වා ඉහළගිය. රට තුළ හාල් හිංගයක් ඇතිවෙන්න කිසි මාකාරයකින් ඉඩ තියන්නේ නෑ කියලා බඳුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළ. නාඩු සහල් මේ සතයන්දලා සතුසවමගින් ලබාද නවශ්‍ය වැඩපලිවල සකස් කර තියනවා කියලයි. අමමා තෙවරයා හෝමගම පැවැති උත්සවකින් අනතුරුව මාධ්‍යහමය ප්‍රකාශ කළේ. මගයක් නැතුූ සාල්ටික සතුවසල සැල්වල මේ සතියතු. දැන් රූපියල් අනු නමේ මිලට නාඩු සහල් කිලූ පහ බැගින් පරිභෝක්්‍යයකට නිකුක්චන්න. ඊනක සතිය වනවිට හොඩි සම්බා එන වෙළඳපොඩේ සහල් වල කිසිදු හිගිය නතුූ ෝර්තකලයක් අවශ්‍ය විවිධා යෝදල තියනෙන. සම ජනබලවේගේ වෞන්‍යාවේ අද පවත්වපු විශේෂ හමේද තනතුර ගැන ඇතිවුණු කතා බහ මත ගැටුමක් දක්වාම වර්ධනය වනා. ප්‍රධාන සංවිධායයිකින් පක්ෂයෙන් ලැබෙන මුදල් නිස්ස විදිහයට වියදාම් කරන්නේ නැහැ කියලා බිම්මට්ට මේ සංවිධායකින් මෙ හමේදි චෝදනා කලා. සමකිින් ජනබලවේගේ උතුරු පලාතේ සංවිාන කටතු සිදු කලේතු ආකාරය පිරිමැද විශෂසාක්චාවක්. එම පක්ෂී මහලේ කම්පර්ලමින්තුමක්ත්‍රී රංජි මත්තුම්බණ්ඩා මහතාගේ ප්‍රධානත්වෙන් වෞ්්‍යාව නග්‍රේදී පවැත්වුණ. මෙ පක්ෂයේ මාජන නියෝජතතින් කියප දෙෙකු මීට එක්ව සිටි අතර ගම්මට මේ සංවිධයකවරුන් මෙහිදී චෝතනා කළේ පක්ෂය කටයතුල්දී තමන්ට අසාධරණකම් සිදුවන පවයි. එහිදී උුසම් වචන හෝමාරුවක්ත ඇතිවුණා. එකක් කරන්න මේ තියෙනවා සීියක අසුවා දෙ හරි මේ අනිවායෙන් දෙල්ට ඕන දෙවන සංජාය කමකයි අනි හ ල න් ැන සලි කරනවා මේ කොලට ඕෝන ගවේ කියන ගව රත්තිමද කියල පෙන්ද කියට මේ කොළොම් බ කාතක් වාවෙලා නල මං කියියරෝ පේ මෙතන භාසතරාම ඔන්ලට දුවෝමේක නාට ස ාම ද . හිටපු අමමාත්‍ය පාටලි චම්පිකරනක්ක මහතා ඇතුළු තුන්දනෙකුට එරෙහි නඩුව ලබන තිස්වන දාවී බාගෙට ගැනීමට කොළඹ මහදිිකරණය නියෝග කළලා. දෙදහ න්සේ වසේ රාජකරී ප්‍රදේදී පරක්‍කාරී ලෙස රිය පදවාතරුණෙකට බරපතරතුवाල සිදුකරීම ඇතුු චෝදනා සම්බන්ධය නීතිපතිවරයායි මෙමනඩුව ගුණකර ඇතේ පටලි පිකරනවක මහතාගේර දුරු ලුම්තුසිතතුුමර සහ වැලිකට පොලිේ හිට පුස්ථනාාධිපදි වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මට ලැන අය මෙහි සස විත්තිිකරුවන් වනවා. ලබන තිස්වනදා ක්ෂදීමට පැමිණ ලෙස, අනතුරට පත් සන්තීප සම්පත් ගුණවර්ධනතරුණ ඇතුූ සාක්ෂිකර වනහහිදිනකුට සිතතා සිදධනි කුත් කරුණා. පටලි චම්පිරන්නවක මහතා පැදවූ බව කියන ජීප්‍රතයයට, ලබන විසිවනදාට පේර අධකරණට ඉදිරිපත් කරන ලෙස, කළුතර දිසල්ලි කම්වරයා නියෝග කරුණා. ජාතික අෞෂධ නයාමන අධිකාරයට අයත් පරිකණක දත්ත මකාදැමීම සිද්ධි සැකකාරම් බෘදුකාංග ඉංජිනිරූරයා ලබන දාසේවන දාත එෙක් තවදුරටත් රක්ෂද බන්ධනාංාරගත කරුණා ඒ කොඹ මහිස්්‍රා අධිරණය මගින්. ජාතික මල ක්‍රඩා ශූරතාාවලයේේදී නව ශ්‍රීලංකා වාර්තාත් දෙකක් පිහිට වූ ගයන්තිකා අබේරත්න ක්‍රඩිකාවට උසස්වීමක් ලබාදීමට නවික හමුදාව පියවරක ැතිබෙනවා. ලබ සුතදස ග්‍රස්ථ ක්‍රීඩාගෙනනි පවැති අනු නමවෙනි ජාතික මළ ක්‍රීඩා ෂූරතා වලියති, කාන්තා මිටර් එක්දහස් පන්සේ සහ මිටර පන්දහස මළල ක්‍රීඩා ඉසවවිෙන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටවීමට නවිකමුදා සේවේනීතු, නායක කාන්තා නැවී ගයන්තික අබේරත්න සමත්තු වනාා. ඒගේ ජෑග්‍රහනයට සුපැතුම් එක්කරමින් දිරිගැන්විමසඳ හා ගයන්තිකා අපේරත්න ක්‍රෙඩිකාව, කාන්තා සුල් නිල්තාරේ තනතුර දක්වා උසස්කිරීමට, නවිකමුදාාපති වයි අත්මිරල් නිශන්ත උළුකේ තැන මතා කටතුරතිබෙනවා. උතුරු පලා ජනතාවගේ කැටලුවල්ට, කඩිනම් විසඳුම් ලබාතීමේ අරමනින්, ප්‍රජා පොලිසේවක් යාාපනිය කේන්ද්‍ර කරගනිමින් ආරභකිරුණා. එෆිලිබඳ පොලිස් නිලතාරින් දැනුවත්කිරීම, යාපනිය මුළස්ථන පොලිසිදී පවැත්වුණා. මෙම ප්‍රා පොි ේාව ්‍රාමල් දරි ව සසම් එකේ පනස්තු වනක් ආරණෙක් කරමින්, පොලිස් වසන් නමයයක්තුළ ක්‍රයක්මකයි. සුළු පැමින්ල්ලි පොලිස් වාර්තා සහ ප්‍රදේශය ඇති මතකටු මෙලට කඩිනමින් විසිදුම් ලබාතීම එම එකේ අරමුණයි. ජෙස් නියෝච පොිස්පති ලිත් පතිනායක මාහතා ඇතුළ ජේස්ත නිලතරන්ීමමවස්ථාවටෙක් වුණා. ැමගි ස්වාදී ්න රාත්‍රී ප්‍රධාන සිංහල පත්විකාශය නිමාට පත්තවා. ප්‍රතිවිකාශය අනතුරුවව විපරිඳු විශෂංගය බලලා පරත්වන් ඔබට සුමනත්ය. අෝ. දෙදහස් පහළදේ ජනවාරි නොවෙන ද එලිබුණේ රටටම අඳුරු කාලයක් ළඟා කරන ප්‍රතිඵලයකුත් එක්යි දැන හෝ නොදැන. ට මනිස්සු ැසු අතරෙන් වටම විනාසබයි කියලා, එදා කවුරුවත් හිතන්නවත් නැතුව ඇති. නිදහසේ හුස්මගන්න රොටක් හදලදීලා. සංවර්ධනයක අන්නේ මොකක්ද කියලා. ටේ මිනිස්සුන්ට දැනෙන්නම පෙන්න්නපු මහින්ද රාජපක්ෂ කියන. ජනතාවගේ සදාාතනික නායකයටට එදා ගෙදරයන්න සිද්ධ කළේ මහා බොරු ගොන්නක් නිර්මාණය කරපු. මන්ත්‍රණ කාරයන්ගේ කුමන්ත්‍රණය හරිගේ නිසයි. මැදමුලන ගෙදරගිය මහින්ද මහත්තයට, දේශපාලනයෙන් විශ්‍රාමගන්න අපේ රටේ කළගුණ දන්න මිනිස්සු ඉඩක්ති බෙන හෑ. මහින්ද මහත්ත්‍යය වටේ හැමදාම ශක්තියක් වෙච්ච, දේශපාලන සගේනුත් ඒ වැඩේට මහින්ද මහත්්‍යයටට මොනම එඩක්වත් දුන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි. දෙදහස් පහළවේ පෙබරවාහරි දහ අට වෙනකොට. නුගේ ගොඩින් මහින්ද සුලඟ හමන්න පටන්ගත්තේ. හැබැයි එදාවත්. කවරුවත් හිතුේ නැහැ. අපි කොතෙන්ටද ගුණවෙන්නේ. අපි කොතනින්ද පටන්ගන්නේ මොකක්ද අපේ හරි තැන කියලා. අලුත් පක්ෂයක් ගැන කනින් කොනින් ආරංචිවෙද්දී සමහරක් කිව්වේ පක්ෂ හැදුවොත් මහපාරි ඇවිද්ධනවා කියලායි. ඔය අවු අස්සෙ තමයි කවුරුත් නොහිතපු කෙනෙක් පරාජය වගකීමත් තමන්ගේ කරපට අරගෙන ඒ පරාජය ජෑග්‍රහණයක් කරනව කියලා සපත කරේ. අපේ රටේ දේශපාලනයේ මහා මොලකරුවෙක් පෙච්ච මෙ චරිතය. ඒ කරන දරාාව්ටික කළ හැස්ති කලා ලාංචනයකුත් ඇන්ද! හොරුබෝටි පහට්ටුවක්, ඒකට නමකුත් තිබ්බා! ඒ ස්වී ලංකා පොදු ජන පෙරමුණ. ඒ සියල්ල කරලා මේ නිහට විප්ලවකාරයා බැසිල් රාජපක්ෂ වැඩේ පටන්ගත්තා, පක්ෂ කාර්යාලයකුත් හැදවා. දැවපගත විදිහට ඒකත් නිර්මාණය වුණේ නිෙළුම් මාවතීමයි. මේක හදපු කාලේ නිෙළුම් මාවතත සමහරු ආවේගේ. හොරාට වගේ! මොකද යහාපාලනයටට එහෙම බයක් ඇතිවෙලාතිබුණේ. දශපාලන දඩියම ඒ තරමටම දරුණු වෙලා තිබ නිසයි. එහෙම හදපු පක්ෂයට ශක්තිය දෙන්න. ඇප කැපවවෙච්ච මිනිස්සු ගැන මෙරටේ සමස්ත ජනතාවම නයයි. කිසිදු පඩියයක්ක් ලාබ ප්‍රයෝජනයක් බලනේ නැතුව. ප්ලේන්ටියක් බීලහරි නිෙළුම්මාවතේ හිටපු ඒ සෙට් එක කරපු බා කැපවීම ප්‍රතිපාලය. අද ඒ අයට වැඩිය පරට ලැබිලතියෙනවා දිලනව කියනක් ගැන හිතන්නවත් දැරි වෙලාවක. දේශපාලනයේ මහා මොලකරු බැසිල් වාාජපක්ෂ ගහපු මැච්චක, ගොඩක් අයට. අදටක් තේරුම් ගන්න බැරු ඇට. පුංචි චන්දෙන් පස්සේ නෙළුම් මවතේ පක්ෂ කාරවාලිට නම් කිසිම ඉටවල් එකක්ති බෙනනහැ හැංගි මුත්තාං කරපු උන්දලත් නිතර දෙවේලෙ එන්න යන්නගත්තා. වෙච්ච වැරද්ද හදාගන්න දැන් අපිට මගක් තීනවක් කියලා. පටේ මිනිස්සු තේරුම් ගත්තා මිනිස්සු මී මැස්සුටික වගේ පොහොට්ටුව වටේ එක්රොක් වුණා. නිවැරදි බෙලාවෙදිී හරිම තීන්දුවගත්ත පොහොට්ටුවේ නායකයන්! ජනතාව ඉල්ලපු නියම නායකත්වය ජනතිපතිවරණයටඉදිරිපත් කලා මේටේ දේශපාලන ඉතිහාසේ පුංචිම කාලයකින් ලොක්කුම චන්දෙට ඉදිරිපත් වෙලා, ගෝටාබෙ රාජපක්ෂනම් ජනාතිපතිවරයා මේ කට බිහි කරන්න ශ්‍රීලංකා පොදුජන පෙරමුණට පුළුවන් වුණා බිඳුවෙන් පටන් අරං හැට නවලක්ෂයක ජනවරමක් ගත්ත ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජයාර්ගේ ව්‍යවස්ථාව ඇතුළේ ගන්න බැහැකිපු තුනෙන් දෙකත් අරං පෙන්වා. අන්න එහෙම විශ්වයම විශ්මිත කරපු දේශපාලන පක්ෂ තමයි අද. අවුරුදු පහක කඩඉම පහු කරන්නේ. මේක වෙනම දේශපාලන කියවීමක්. ලෝක දේශපාලනයේත් මේ වගේ විප්ලවයක් කරපු පක්ෂයක් හොයාගන්නවත් නැහැ. මේක ඇත්තටම රියල් විප්ලවයක්. ලේ හොල්ලන්නේ නැතුව කරපු ජනතවාදී විප්ලවයක් මුණට, පක්ෂය මේ තැනට ගේන්න කැපවීම් කරපු. මහ දැවැන්ත්‍ර රොත්තක් ඉන්නවා. පක්ෂයේ නිර්මාතරූ බැසිල් වතපක්ෂණං ඒ මනුෂ්‍යයාටත් හිර ගෙල්වල ලගින්න සිදධ වුණ. පහොට්ටුව හදන්න හදවතින්ම එක්වෙච්ච බොෝදනකුට නවතින්න සිද්ධ වුණේ හිරගෙවල්වෙල හැබැයි ඒ මොන අඩන්තේට්ටම් කෙනෙහිලිකම් සිද්ධ වනක්. එදත් අදත් හෙටත් රාජපක්ෂවරුන්වත් පහොට්ටුවවත්. හැර දාලා දන්න නැති පුදදුම මිනිස්සුටික් පහට්ටුවත් එක්ක ඉන්නවා. බ්ඩාරණනායක මහත්තයා හදලා මැතිනිය පෝෂ්ණය කරපු ශ්‍රවී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන පන්නරය ලබපු. මෙරටේ නියම බුලට්ටික ඉන්නේ වෙනින් කොහෙවත් නෙවෙ. ්‍රී ලකා පොදුජන පෙරමුණත් එක්කයි. අද වමත් පෝට්ටුව එක්. නියම මැදමාවත තියෙන්නේ පොහොට්ටුවේ එනිසා රොක් වෙනවනං එක්වෙනවනං. මේරටේ වෙන කිසිම තැනක් නෑ. වෙන කිසිම දේශපාලන බලවේගයක් නෑ. ඒ බලවේගේ වෙන මොකක්වත් නෙවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරමයි වහලය හැරදාළ ගියොත්. සදා කල්ම මේරටට සිද්ධවෙන්නේ. හෙවනක් නැති සරණක් නැති වටක්වෙන්න. දු පහක්වෙච්ච ස්වී ලංකා පොදු ජන පෙරමුණට ආපු කටුක ගමනට වැඩිය යන්න තියෙන ගමන තවක් කටුක වෙන්න පුළුවන්ක් හැබැයි ඒ මොන කටුකත්වේ විඳගෙන හරි මේ ගමන යන එකනම් යනවමයි. මොකද පොහොට්ටුවේ එකම අරමුණ එකම ඉලක්කය වෙනින් මොකක් පත් නෙවෙයි රටයි ජනතාවයි අදත් විපරම පිටපත සුධර්මන් වදලියකොටගෙන්.